දවස ප්‍රධාන සිරස්සලය ප්‍රීවියස් වීස ප්‍රෝසෙස් වාර්තා කර තිබෙනවා VFS out මොබයි මොබිටෙල් ඉන් කියලා. මේ කියන්නේ ජනාධිපති නියමයෙන් VFS වීස නැවතිලා යළිත් පැරණි ක්‍රමයටම යන්න තීරණය කරා කියලා. ඉතින් ආන්දෝලනයට තුඩු දුන්නු VFS ග්ලෝබල් සමාගමට වීසා නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගත් තීරණය වහා නවතලා පෙරපැවති ක්‍රමයට ක්‍රියාත්මක කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන්න අතුරු තහනම් නියෝගය වහාත්ම ක්‍රියාවට නංවන්න කියලා ජනාධිපතිරට උපදෙස් ලබා දීලා තියෙනවා. යන නඩු විභාගයේ අවසන් වනතුරු පෙරපැවති ක්‍රමවේදයට වීසා නිකුත් කිරීම සිද්ධ වෙනවා කියන එකයි කියන්නේ. මොබිටෙල් ආයතනයේ සමග ආගමන ගම දෙපාර්තමේන්තුව අනුගමනය කළ වීසා ලබා දීම ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන්න කියලා කියන්නේ. මේක ඉතින් ඇත්තටම ඕනම් වේලාසන තිබ්බ මේගොල්ලන්ට ඕන, ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක් මොකුත් නෙමෙයි මෙතන තිබ්බේ. ඇත්තටම තිබ්බෝතින් ප්‍රශ්න විදියට තිබුණා තියෙන්නේ තාක්ෂණික තව යාවත් කාලීන කිරීම ටිකක් කරන්න. නමුත් ඒකම වෙලා නැහැ, වීසා ලබා දීම අද සිට පරණ ක්‍රමයටම කරනවා කියලා මහජන ආරක්ෂක මාත්‍ය විජිත හේරත් මහත්මයා ඊයේ දවසේ ප්‍රකාශ කර සිටියා. අද දින වෙන පුවත්පතේ සිරස්තලයේ. ඉතින් අපි බලමු එතුමා ඊයේ දවසේ කළ ප්‍රකාශය. වීසා ලබා දීමේදී VFS ආයතනයට ඒ පහසුකම් ලබා දීමෙන් ජනතාවට පීඩාවක් ඇති වුණා. විශේෂයෙන්ම ලංකාවට එන විදේශිකයන්ට පහසුවෙන් වීසා ලබා ගැනීම ගැටලුකාරී තත්ත්වයක් මත වුණා. ඒ නිසා අපි අමාත්‍යාංශයේ වහම් මැදිහත් වුණා. ඒ මැදිහත් වීමෙන් මේ ගෙවිච්ච පැය 24ක කාලය තුළ අපි සමත් වුණා වීසා ලබා දීම පරණ තිබිච්ච ක්‍රමයටම යළි ක්‍රියාත්මක කරන්න. අද මධ්‍යම රාත්‍රී 12 සිට වීසා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔන්ලයින් ක්‍රම යටතේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් අපි උපදෙස් ලබා ගත්තා. ස්වාමි තීන්දුවට අනුව වහාම අපි ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේ VFS ආයතනයට මේක ලබා දීම හරහා වෙච්ච අක්‍රමිකතාවයේ පිළිබඳව වහාම ව්‍යවහාරික විගණනයක් ක්‍රියාත්මක කරන්න අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා. ඒ ව්‍යවහාරික විගණනය හරහා මේ ගනුදෙනුවේ තියෙන අක්‍රමිකතාවයේ පිළිබඳව බලලා ඒ අනුව අපි වහම නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී අනිවාර්යෙන් ගන්න. එතෙක් ජනතාවට ප්‍රශ්නයක් වෙලා තිබුණා. විශේෂයෙන්ම සංචාරකීන්ට අපේ රටේ පහසුවෙන් වීසා ලබා ගැනීමේ හැකියාව නැති වෙලා තිබිච්ච එක අද මධ්‍යම රාත්‍රී 12න් පස්සේ නැවත පහසුවෙන් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ව්‍යාපාර ශිෂ්ටී ඉන්න අය, ආයෝජක ශිෂ්ටී ඉන්න අයට දැන් මේ පහසුකම් ලබා දීලා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.